ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක අපි අද තවත් දක්ෂ ක්‍රිකට් කෙනෙක් හම්බෙන්න යනවා. ඒ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු අති දක්ෂ තුන් ඉරව් ක්‍රිකට්ෙක් වන ජීවන් මෙන්ඩිස් එක තමයි අපි අද දවසේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. මේ තියෙන්නේ ජීවන් මෙන්ඩිස්ගේ ගෙදර. අපි ඇතුළට ගිහලා එයාත් එක්ක කතා කරමු. හරිම ලස්සන නිවහනක් ජීවන් මෙන්ඩිස්ගේ පුංචි නිවහන තමයි අපි ඇවිල්ලා ඉන්නේ. කොහොමද ජීවන්? හොඳින් ඉන්නවා. කටිය. කටිය. මේ මේ දැන් කොහොමද වගේ දවසේ පටන් ගන්න ජීවිතේ කොහොමද? සාමාන්‍ය වගේ ෂෙඩියුල් එකක් වාද දවස දැන් නම් ගොඩක් ක්‍රිකට් ක්‍රිකට් බිසි නෑ අඩුයි ගොඩක්ම ෆැමිලි කේ එක තමයි ඉන්නේ කරන්නේ වර්කවුට් කරනවා එහෙම නැද්ද දෙන්න යනවා වර්කවුට් කරනවා හා හා කීයද දැකලා ඉන්නේ දැකිනවා උදේ 7ට විතර හා හා ඉතින් ළමයිගේ බල්ටික් ක්ලාසස් තියෙනවා ඕකේ මගේ ෆිට්නස් එක තියාගන්න විශේෂයෙන්ම දෙන්න යනවා වර්කවුට් කරනවා දැන් බබාලගේ ක්ලාසස් තියෙන නිසා මේ බබාලා දැන් කොහමද වයස කී දේ තුන්දර කියලා? පිරිමි ළමයි තුන්දරේ. හ්ම්. අවුරුදු 9යි 7යි. ඔකේ. 5යි. දැන් ඒගොල්ලෝ ක්‍රිකට් ගහන්නේ. ලොකු දෙන්න සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා. මොකද මොකද වෙන්න? හා. ඒගොල්ලෝ ඉන්න අර ඇකඩමි එකේ. හ්ම්. හොඳයි දැන් ඊට අමතරව දැන් ජීවන්ගේ ගෙදර වැඩ කටයුතු කොහොමද වෙන්නේ? කියන්නේ වර්කවුට් කරන උදේ යනවා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා දැන් ගෙදර වැඩ කටයුතු වල කොහොමද සපෝට් එක? ගොඩක් මමයි වයිෆ් තමයි ඉතින් හැමදේම කරන්නේ. ඔකේ. දැන් එක්ක වෙලා දැන් දෙයක් නැහැ. ළමයි වයි සපෝට් කරනවා වයිෆ්ට. කරනවා දවසකගෙනවා ඒ සමගාම. හරි අපි ජීවන් කියන්නේ අපේ රටේ බිහිවුණු අති දක්ෂ තුන් ඉරව් ක්‍රීඩකෙක්. කලක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නැතුවම බැරි ක්‍රීඩකයා ආවිද තමයි හඳුන්වන්නේ විශේෂයෙන් මේ මැදපෙළ සහ ඒ වගේම දඟපම් දියවන්නේ විදියට. අපි කොහොමද ක්‍රිකට් පටන් ගන්න? කොහෙන්ද ඔය වගේ ක්‍රිකට් වල ආරම්භය? ඇත්තම වගේ පවුලේ හැම ගොඩක් අය ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙන ආසයි. තාත්තාගෙන් බාප්පලා ඒගොල්ලෝ සෙල්ලම් කරලා තියෙන මේ ආභාෂය සම්ම අවුරුදු වටින් තමයි පටන් ගත්තේ. කොහොමද සෙල්ලම් ක්‍රිකට් ගහුවේ? සෙල්ලම් ගියා බොරැල්ලි සුසමයවද? ඕකේ. ඒකෙන් සාද තෝමස් ගාපිස් යන අවස්ථාවක් හම්බු. ඕකේ. ඒකෙන් තමයි ක්‍රීඩාව පටන් ගත්තේ. කොහොමද අන්න 19 අන්න 17 ගහන කාලේ මොනවද තියෙන මතක සතුන්? විශේෂයෙන් මට මතක් කරන්න ඕනේ අපිට ඒ දවස්වල ලංකා ක්‍රිකට් පාසල් ක්‍රිකට් ඉතාමත් හොඳට තිබුණා. ලොකු තරංකාරීත්වයක් තිබ්බනේ. මම හිතන්නේ මම විතරක් නෙවෙයි ලෝකෙම කිව්වේ ලංකාවේ තමයි හොඳටම ස්කූල් ශික්ෂක තිබ්බේ කියලා. මම හිතන්නේ අනිත් රටවලුත් ඒකෙන් තමයි ගොඩාක් ස්ටඩි කරලා ඉගෙන ගත්තේ ඒ රටවල දියුණු කරලා. ඉතින් ඒ දවස්වල තිබ්බ අන්ඩර් 15 නෝ අන්ඩර් 17 අපි ගියා ඒෂියා කප් එකට. ඒකමම අපි දින්න පකිස්තාන වල පැත්තනේ මම තරංග ආලි වීරයා වුණා. ඒ තමයි වෙනස් වෙන්නේ. අන්න 17 කවුද ඒ කාලේ වත්තේ ශ්‍රී ලංකාව ප්ලේස් ලා. පස්සේ කාලේ ශ්‍රී ලංකාව ගහපු. පුල් තරංග හිටියා පාරිස් මාරු. හ්ම්. උමේෂ් ජී සිල්වාදෙන. හ්ම්. ඒක පොද ප්ලේස් හිටියා. 19 පහල ගහන කාලේ ජීවන වාට දැන් අමතක වෙන්නේ නැති මතක සටහන් මොඳ සාමාන්‍යයෙන් ප්ලේ කෙනෙක්ගේ හොඳ වැදගත් කාලය තමයි 19 පහල කියන්නේ. ඊළඟ ස්ටෙප් එකට පයින් කාලේ ඒ කාලේ මොනවද සුවිශේෂී දක්ෂතා? ඒ කාලෙත් අපි තිබ්බ මට මතකයි අපි 19 පහල තේරුණාම කණ්ඩායම ලෝක කුසලානට යන්න නවසීලන්ත ප්‍රයත්නේ අපි ගැහුවා තරංගාවලියක් ලංකාව ඇතුළත ශ්‍රී ලංකා ටීම් එක ඒ ටීම් එක ඩිවලොප්මන්ට් ස්කොට් ඇන් අන්ඩර් 19 ටූර්නමන්ට් එක. ආ රයිට්. අපි ඒක ලොකු අවස්ථාවක ඒ දවස්වල ඉතු නැෂනල් ප්ලේස් ලා එක සෙල්ලම් කරන්න ලැබුණා. විශේෂයෙන්ම අන්ඩර් 19 අපේ කණ්ඩායම ඒ ටීම් ඒවත් පැරදුවා. කවුද ඒතර කැප්ටන්? කැප්ටන් කෙනා ධම්මික නිරෝෂන්. මම වයිස් කැප්ටන්. ඉතින් ඒක තමයි පටන්ගේ අපි හිතුවා මේ ලොකු දෙයක් අපිට නැෂනල් ප්ලේස් ලා එක සෙල්ලම් කරන්න ලැබුණා. ඒ බලන්නේ ඒ කාලේ තිබ්බ ස්ටෑන්ඩඩ් එක ඉතින් ඒකෙන් තමයි ක්‍රිකට් දිනුනේ. ලොකු තරංකාරීත්වයක් තිබ්බා. දැන් ජීවන් මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ආපු අවස්ථාව මතක් කරන්නකෝ. ඒ මතකයේ කොහොමද ඒ කියන්නේ හා හා පුරා කියලා මුලින්ම ශ්‍රී ලංකාවට ආපු වෙලාවේ මොකක්ද දැනුනේ වාට? දැන් මම ශ්‍රී ලංකා ඔබ ආරාධනාවක් ලැබුණාම දැන් මේ ශ්‍රී ලංකා කණ්ඩායම තේරුණා කියලා මොකද්ද හැඟීම්? ඉස්කෝලේ යන කාලේ මට බලාපොරොත්තු තිබ්බා. ඒ කියන්නේ මම මට අදිශ්‍යානයක් තිබ්බ කොහොමද සෙල්ලම් කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම. ඔව්. ඉතින් ඒකට සෙල්ලම් විශේෂයෙන්ම මම ඒ කාලේ සෙල්ලම් කරේ බැට්ස්මන් කෙනෙක් හැටියට. කොහොමද ලෙග් ස්පිනර් කෙනෙක් වුණේ ඊට පස්සේ බැට්ස්මන් ලෙග් ස්පිනර් බවට පත් වෙනවා අන්තිමට? ඊට පස්සේ ක්ලබ් එකට ගියාම සෙල්ලම් නැෂනල් ටීම් එකේ
තැනක් නැහැ බැට්ස්මන් කෙනෙක් හිටියට එන්න. හේතුව ඒ තරම් කණ්ඩායම සරංකාරය. තරංග මේ කණ්ඩායම ශක්තිමත්. ශක්තිමත්. ඉතින් ඒතකොට මම හිතුවා මට ගහන්න පුළුවන් අවස්ථාව පන්දු යවලා පිටිකරුවෙක් කෙරේ යටින් තමයි බැට් කරන්න තියෙන්නේ. ඉතින් මම ඊට පස්සේ එතෙන්ට ප්‍රැක්ටිස් කරා ක්ලබ් එකට ගිහිල්ලා එතෙන්ට රිප්ලේස්මන්ට් එකට යන්න කොහොම හරි එතන සෙල්ලම් කරා. කියන්නේ ලෙග් ස්පිනර් කෙනෙක් වෙන්නේ ක්ලබ් එකට ගියාට පස්සේ. මම බෝල් කරා ඉස්කෝලේ කාලේ. නමුත් මේන්ලි බැට් කරා. ඔව්. මම නම්බර් 3 නම්බර් 4 බැට් කරේ. නැෂනල් ටීම් එකේ එහෙම තැනක් නැහැ එතෙන්ට ගන්න. මම විශේෂයෙන්ම ලෙග් ස්පින් එක ප්‍රැක්ටිස් කරා නැෂනල් ටීම් එකට එන්න ඕනේ නේද? 2010 අවුරුද්දේ තමයි ජීවන වාගේ පළමු ජාත්‍යන්තර තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ප්‍රතිදා කරන්නේ කාටර් ගැහුවේ මැච් එක මොකද අවස්ථාව පොඩ්ඩක් අපි මතක් කරමු. ඒක සිම්බාබ්වේ වල තිබ්බේ ට්‍රයි නේෂන් ටූර්නමන්ට් එක. අපි ඉන්දියා සිම්බාබ්වේ සිම්බාබ්වේ අභිෂාන් තමයි කැප්ටන් කරන්නේ. අපි මම පළවෙනි තරගයේ සිම්බාබ්වේ එක. මොකද මේ මතකයේ කොහමද? ඉස්සෙල්ලාම පළවෙනි තරගයේ බැට් කරන්න හම්බුනේ නැහැ. මම කඩලු තුනක් තෝරේ ගත්තා. දෙවෙනි තරගේ තමයි බැට් කරන්න හම්බුනේ. ඒකේ ඉන්දියා සමග 45යි නොට් අවුට්. ඔකේ. ඊට පස්සේ තරගවලේ අපි දින්න. දිනවා. දිල්ෂාන් මොකද කිව්වේ කැප්ටන්? ඒ ඇත්තම කියනවා දිල්ෂාන් මට ගොඩාක් කොන්ෆිඩන්ස් උන්නා. හා. බෝල් කරන්නද බැට් කරන්න හැමස්සේ මාව ට්‍රස්ට් කරා. ඒක මට ගොඩාක් කොන්ෆිඩන්ස් එකක් ඇතුණා මේ පර්ෆෝම් කරන්න. ඉතින් කවුද ඒ කාලේ ඉතින් සීනියර් ප්ලේස් ලා ටීම් එකට ආද්දේ? මං එනකොට මහයිල තමයි කැප්ටන් කරේ. මේන් ටීම් එක. හා ඔකේ. කුමාර් සංගක්කාර මුරලිදරන් ඔක්කොම හිටියා. ඒ තනගාවල මහේල කුමාර් මාලිංගල එහෙම ගොඩක් රෙස්ට් එකස් කරා. ඩිවිෂන් කැප්ටන් කරා. කැප්ටන් කරා. 2011 අවුරුද්ද වගේ පළමු T20 තරගය ඔබ ක්‍රීඩා කරනවා. ඒක ගැන පොඩ්ඩක් කියන්න. ඒ විශේෂම ආස ඒ දවසෙලින්ද ආසයි මොකද හම්බෙන්නේ අර නම්බර් 7 විතර ඒ තරම් ලංකා ටීම් එක ස්ට්‍රොง ඒ දවසල අපිට බැක් කරන්න එන වැඩි හම්බෙන්නේ. ඉතින් හම්බෙන්නේ ඕවර් කීපයක්. ඉතින් ගිහිල්ලා ආස ගහන්න. ඉතින් ආසන් ඉති ෆ්‍රීඩම් එක ගන්න පුළුවන් එක තරගවලේ කී ෆෝමැට් එක T20. ඉතින් දැන් තුනත් අර යාසා T20 එකේ මොකද මේ මිනිස් එන්ටර්ටේන්මන්ට් එක දින තරග 58ක් ඔබ ක්‍රීඩා කරනවා. මේ අතරින් ඔබේ ජීවිතය වැඩගත්ම එක දින තරග මොනවද? මම හිතන්නේ පළවෙනි තරගයයි සිම්බාබ්වේ තිබුණේ. ඔකේ 2012 වර්ල්ඩ් කප් එකේ පළවෙනි මැච් එකයි ඒ තරගාවලි. මොකද හේතුව 2012 වර්ල්ඩ් කප් එකට අපි තේරුණාම් තරගවල ගියාම අපි යන්නේස දැනගෙන හිටිය අපි මේ තරගවල දිනනවා කියලා. නමුත් අවසන්ත විදියට අවසාන මා තරගයේ පරාජය වුණා. ඒ මට එක මතකයක් තියෙනවා අවසාන මා තරගයේ අපි සෙල්ලම් කරනකොට ඉස්සෙල්ලාම අපි ෆීල් කරේ මම බවුන්ඩරි ලයින් එක ෆීල් කරේ. ඒ පළවෙනි ඕවර්ස් 10 දී ලකුණු 37යි විකට් 3යි නැතයින වෙස් ඉන්දීස්. හා මම හිතුවා මම එතන ඉතින් අපරාධ මෙච්චර සෙනඟක් අපි කතා කරන්නේ ඒවත් ඇහෙන්නේ ළඟ ළඟ ඒ තරම් සෙනඟ මම හිතුවා අපරාධ මේකන ලකුණු 100ක් හරි 120ක් හරි ගැව්වා නම් හොඳයි කියලා. මොකද මේ මිනිස්සුන්ටත් එන්ජොයි කරන්න එන්ජොයි කරන්න මම ආසෙන් මම ගිහලා කොහමාර විනින්දන්න එක ගහන්නද හිතාගෙන හිටියේ. පස්සේ තමයි මැච් එක ගියාම තියෙන මම මොනවා මේ හිතේ කියලා ඒ අවස්ථාවේ කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද නේ? ඔව්. දැන් ඔබේ ඊට අමතර තවත් විශේෂ තරගයක් තියෙනවද? ඔක්කොම සෑම තරගයක්ම ලංකාවට සෙල්ලම් කරන සුවිශේෂ තරගයක්. ඔකේ. මොකද රට වෙනින් සෙල්ලම් කරන්නේ. ඔබේ පෞද්ගලික හොඳම ඉනිම මම කතා කළොත් එක් දින තරගවල මොකද්ද ජී? මම ඉන්දියාව සමග ලංකාවේදී ඔව් කැන්ඩිවලදී අපේ ඉන්දියාව ගැව්වා 294ක්. ඒකේ අපි විකට් 5ක් කියලා ලකුණු මට හරියට මතක නැහැ. 70 ගානකට හරි මම ඒ තිරිමාන්නයි 260 ගානක් ගියා. අන්තිම මොහොතේ තිරිමාන්න මගේ අතින් රන් අවුට් වුණා. මමත් ඊට පස්සේ ඕවර් අවුට් වුණා. ඒක තමයි අපි සෙල්ලම් කරපු හොඳම ඉන්නේ කියලා. T20 තරංගවල T20 තරංගවලි ඔබ T20 තමයි 22 වර්ල්ඩ් කප් එකේ පළවෙනි මැච් එක 2012. ඒ වගේම ඕස්ට්‍රේලියාව ගෙවුවා තව මැච් එක මමයි මහයලා සෙල්ලම් කරේ. ඒ අවස්ථාවේ මම මතකයි අර 2-3 ලෙෆ්ට් ආම් ස්පින් එකේ නේ බෝල් කරේ. ඔකේ. මහයලා කෝ ඉන්නේ කියලා නේද මට මරි ආසයි ගහන්න. මම එක කය එකක් ගෙවුවා 1 මීටර 107ට යන්නේ. දුර යන්න. ඔව්. ඒකත් මහයලා මහයලා තමයි. වාර. මෙච්චර ගහන්න පුළුවන් හයියෙක් කියලා. මම කොහේ ඊළඟ එකක් ගහන්න කියලා මේකත් පාටි. දැන් ඒ කාලේ මේ කොහොමද මේ ජීවන ටීම් එකේ අනිත් සීනියර් ප්ලේස් නැල්ප සපෝට් එක සිම් මහේල සංගා සමත්තුත් නෑ එක සමත්තු තියෙනවා. සනත් අයත් එක සෙල්ලම් කරා. සෙල්ලම් කළා.
ලොකු දැවැන්ත ප්ලේස් එකක් තමයි ඔබේ ක්‍රිකට් පැවැත්වෙන්නේ. ඉතින් මොකක්ද ලැබෙන සපෝට් එක? විශේෂයෙන්ම භාග්‍යයක් ඒ වගේ ක්‍රීඩකයන් සම සෙල්ලම් කරන ලැබීම ගැන. ඔව්. මයික් තා ක්‍රිකට් විතරක් නෙවෙයි ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ඒ ක්‍රීඩකයන් සෙල්ලම් කරලා කොහොමද අපි කන්නේ බොන්නේ අදින්නේ පළදින්නේ මිනිස්සුන්ට එක කතා කරන්නේ දැනග කිලි හැසිරෙන්නේ මොකද අපි හැමස්සෙම මේ සීනියර් ක්‍රිකටර්ස්ලා දිහා බලලා තමයි ඉගෙන ගත්ත දේවල් මම හිතනවා දැන්ටත් ඒක හරි වැදගත් ඒ වගේ දෙයක් තියෙනවා මොකද මේ ක්‍රිකට් විතරක් නෙවෙයි ජීවිතේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නත් අපි හැමදාම ඉගෙන ගන්නවා ඉතින් මේ ගොඩක් දේවල් ඒ ක්‍රීඩකයන් ඉගෙන ගත්තා ඒක තමයි අදටත් අපි ගෙනියන්නේ ඔබේ ක්‍රිකට් ජීවිතේ දැන් ඔබ ටෙස්ට් ක්‍රිකට් තරඟ සමහා ක්‍රීඩා කළා නැහැ ජීවන් දැන් හිතෙන්නේ නැද්ද ටෙස්ට් මැච් එකක් ගහන්න තිබ්බනම් ඒක සම්පූර්ණ වෙනවා වගේ දැක්ක හිතෙන්නේ නැද්ද? ඇත්තටම ගොඩක් කාලයක් මම ටෙස්ට් මැච් ස්කොට්ස් වල හිටියා. ඔව් නමුත් අවස්ථාවක් හම්බුන් නැහැ හේතුව ඒ දවස් ටීම් එක ඒ තරම් හොඳයි. මම ට්‍රයි කරා නමුත් මට කරන්න පුළුවන් සීමාවක් කියලා. ඔව් බලාපොරොත්තු ඉන්නේ විතරයි. නමුත් අවසානාන්තකව හම්බුනේ නමුත් මම හිතනවා ක්‍රීඩකයෙකුට මම සතුටුයි. ගොඩාක් හොඳ ක්‍රීඩකයන් ඉන්නවා ඒගොල්ලන්ට ලංකාවට සෙල්ලම් කරන්න හම්බුනේ නැහැ. තමත් හොඳ ක්‍රීඩකයෝ. ඒගොල්ලෝ බලනකොට මම වාසනාවන්තයි ජාති කණ්ඩායම සෙල්ලම් කරමින් ලැබීම ගැන. ඔබට අවස්ථාවක් ලැබෙනවා ජීවන IPL ක්‍රීඩා කරන්න. මම හිතන්නේ දැන් නම් ලංකාවට කියන හරිය අඩු අවස්ථාවක් තියෙන IPL ගහන්න. නමුත් ඔබට අවස්ථාවක් ලැබෙනවා IPL ක්‍රීඩා කරන්න. ඒ මතකයක් මොකද? කොහෙද මුලින්ම ගිහුවේ? මම ඩෙල්ලි දෙයා ඩෙවල්ස් කණ්ඩායම කරන ක්‍රීඩා කරේ. ඒ දවස්වල ඒක ලොකු ඒ කියන්නේ අවස්ථාවක් සහ වෙනම තරංග අත්දැකීමක් නේ අත්දැකීමක් ඕ විදේශීය ක්‍රීඩකින් ඉන්නවා කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක කරගත්තේ දැන් ස්කොට්ස් වල ගොඩාක් ක්‍රීඩකයන් ඉන්නේ එක හොඳ දෙයක් නරක දෙයක් තුන හේතුව සෙල්ලම් කරන ගොඩාක් එක්ස්පීරියන්ස් උයි වාගේ සෙල්ලම් කරේ නමුත් සෙල්ලම් කරන් නැතුණාම මොකද ස්කොට් එකේ කට්ටිය වැඩි අපි එතකොට නිකම්ම ඉන්නේ බෙන්ච් එකටලා ඔව් ඒ කියන්නේ සමහර විට මැච් එකට යන්නෙත් දැන් ග්‍රවුන්ඩ් එක මේ හෝටල් එකට ලා ඉන්නේ ඉතින් එතකොට සමහර එපා වෙන මොකද මේක මාස දෙකක් විතර කාලයක් පැවැත්වෙන නිසා අවස්ථාවක් ලැබුණ නැත්නම් හරි අමාරුයි මේ කාලය වග ජීවන වා මොකද හිතන්නේ IPL වගේ තරගාවලිය ක්‍රීඩා කරන එක හොඳයිද නැද්ද මගේ පෞද්ගලික මතය තමයි සෑම ක්‍රීඩකෙක්ටම මේ පිටරට ගිහිල්ලා සෙල්ලම් කරන ලැබීම ලැබුණා නම් ගොඩක් හොඳයි. හේතුව මට මතකයි අපි පොඩි කාලේ ඉස්කෝලෙන් අවුට් වුණාම පාසල් තරඟවල සෙල්ලම් කළා ඒකෙන් අවුට් වෙනම ක්‍රීඩකෙන් දෙන්නෙක්ව තෝරලා ක්‍රිකට් බෝඩ් එකේ ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දුන්නා ඉංගලන්තේ ගිහිල්ලා සෙල්ලම් කරන්න. ඒකෙන් ඒගොල්ලන් ගොඩක් එක්ස්පීරියන්ස් එක තමයි ආපහු එන්නේ ඩොමෙස්ටික් සෙල්ලම් කරන්න. ඉතින් මම හිතනවා ලැබෙන හැම අවස්ථාවම ඒ වගේ දේවල් කරලා පිටරට ගිහිල්ලා සෙල්ලම් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒක තමයි දැන් කෙනෙක් කියනවා නේද ජීවන් අපි IPL ගියොත් අපි ක්‍රීඩකින් රහස් විශේෂම ඉන්දියා ක්‍රීඩකින් අල්ලගන්නේ වගේ දෙයක් කියනවා. ඒක වෙන්න බෑද? මම හිතන්නේ ක්‍රීඩකෙක් හැටි හැමස්සෙම ඒගොල්ලන් කරන්නේ ඉතින් ඒගොල්ලන්ගේ තරංගකාරීත්වය වැඩි කරගන්න. ඉතින් ක්‍රීඩකෙක් හැටි ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ තර දක්ෂ මට්ටම වැඩි කරගන්න අප්ඩේට් වෙන්න ඕනේ. එක්කෝ ප්‍රැක්ටිස් වල මම ඒගොල්ලන්ට අවශ්‍ය බෝල ටික දාන්න නැති ඉන්නවා. තමන් උපක්‍රමශීලි වෙන්න අවශ්‍ය. තමන් උපක්‍රමශීලි වෙන්න ඕනේ. කියන්නේ ඔබ කියන IPL වගේ ක්‍රීඩා කිරීම වරදක් නැහැ කියන්නේ. වරදක් නැහැ. ඒ පුළුවන් තරම් ක්‍රීඩකයන් යන දෙන්න ඕනේ පිට ගිහිල්ලා සෙල්ලම් කරන මේකෙන් ගොඩාක් එක්ස්පීරියන්ස් ලංකාව ක්‍රීඩකයන්ටයි ඩොමෙස්ටික් ක්‍රිකට් එකට ගෙන්න ගන්න පුළුවන්. ඔබ ක්‍රීඩා කරපු කාලේ ක්‍රීඩා කරපු නායකයන් අතරින් ජීවන ඔබ ප්‍රියතම අතිශය කැමති නායකයා කවුද? මහේල ජයවර්ධනට තමයි මම ගොඩක්ම කැම්පි සීඩා කරන්න යාගේ නායකත්වය. ඔබ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් එක බැලද්දි ඔබේ පාර්ට්නර් මෙන්න මෙයා යන හොඳයි කියලා කවුද ප්‍රියතම? මමගේ ක්‍රීඩා කරන කාලේ පාර්ට්නර්ගේ රංගන හේරත් තමයි හිටියේ. බැට්ස්මන් කෙනෙක් ඉදිරියට වැළලුවොත් ඒත් තමයි. හොඳ රංගන හේරත් නෑ නෑ බැට්ස්මන් කෙනෙක් හැටියට තියෝ ඩිවිෂන් මහේල එක්ක හරි ලේසි සෙල්ලම් කරන්න. ඉතින් ඒ දෙන්න ඒ ලේසි කියන්නේ මොකද්ද මහලත් එක ශ්‍රී ලංකාවේ ලේසි නැද්ද හැමස්සෙම අපිට කතා කරලා අපිට අවශ්‍ය දේ මොකද්ද කියලා අහනවා අපිට අමාරු නම් එයා ස්ට්‍රයික් එක ගන්නවා ඒක නිකන් හරි රන් රේට් එක වැඩි නම් එයා කියනවා කරන්න ඕන දේ මොකද්ද මේ අවස්ථාවේදී ඔයා ප්‍රෙෂර් එක ගන්න ඔයා පොඩ්ඩක් ඉන්න හැමස්සෙම අපිට සහනයක් ලැබෙනවා ඒ වගේම කතා කරලා මානසික මට්ටම ඊළඟට නගවන සෙල්ලම් කරන්න හරි ලේසි ඒගොල්ලෝ පන්දි යවනන් ගියා බැලුවොත් ජීවන ආක්‍රීඩා කරපු කාලය ඔබ ආසම පන්දි යවන්න කවුද ලංකාවේ ගොඩක් අය
ඉන්නා පොරලියයි එක්ක සෙල්ලම් කරා ලසිත් මාලිංග ගොඩක් ඉන්න කුලසේකර රංගන සෑමිස්සෙම අපි ස්පිනර්ස් ලැටියට අපේ හිටියා ස්පිනර්ස්ලා ගහන තුන් දෙනාම කොහොමරි අපි තුන් දෙනා පර්ෆෝම් කරන්න ඕන කියලා ෆාස්ට් බෝලර්ස් ලාට වැඩි. ඒකත් දාගෙන හිටියා. කොහොමරි ඒගොල්ලන්ට වැඩි ලකුණු අපි ලකුණු දෙන්නේ. අපි තමයි වැඩි විකට් ටික ගන්න කියලා අපි කට්ටිය දාගෙන තියෙනවා. ආ රයිට්. ඒ කියන්නේ වයි රංගනයි අජන්ත මෙන්ඩිස් සිටිය. දැන් ලංකාවේ ලෙග් ස්පිනර්ස් ලා ටිකක් අඩුවිනේ චුම් දැන් මුරලි අවුරුදු ගණක් ඕස් ස්පිනර් කෙනෙක් විදිහට හිටියා. ලෙග් ස්පිනර් කෙනෙක් හිටියේ නැහැ. ඒක අඩුවක් නැද්ද? ඇත්තටම ලෙග් ස්පිනර් කෙනෙක් ඉන්න ඕනේ කණ්ඩායම. වෙනසක් කරන්න පුළුවන් කොයි මොහොතේ හරි. පීඩනයක් ඇති කරන්න පුළුවන්. ලකුණු ටිකක් යයි. ඔව්. නමුත් විකට් ගන්න ප්‍රමාණය වැඩි. ඔව්. ඉතින් ලංකාවේ තව ක්‍රමවේදයක් හදන්න ඕනේ ලෙග් ස්පිනර්ස්ලාට ප්‍රැක්ටිස් කරන විදියයි ඒකලම් බිහි කරන විදියට. ඉතින් මම හිතනවා ඉදිරියට හොඳ ක්‍රමවේදයක් ඇවිල්ලා දිවි වෙයි කියලා පීඩක. හොඳයි ජීවන අපි දැන් ලංකාවේ ක්‍රිකට් ගැන කතා බහ කළොත් පසුගිය කාලේ ගොඩක් දෙනෙක් චෝදනා කරා ලංකාවේ ක්‍රිකට් කඩා වැටලා කියලා. ආයි ගොඩෙන් බෑ කියලා සමහර අය කියනවා මොකද ඉතින් සීනියර් ප්ලේ කෙනෙක් කියලා. මම හිතනවා ලංකාවේ ගොඩාක් දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා බිහි වෙන්න. ඉතින් හරි අවස්ථාවක් හරි ප්ලෑන් එකකට යන්න ඕන. දැන් අපි දන්න කවුරු ක්‍රීඩා පොඩ පල්ලයට ගිහිල්ලා තියෙනවා. අපිටත් ඒක හරි අමාරුයි බලන්න. ක්‍රීඩකෙක් හැටියට ශ්‍රී ලංකාවේ හැටියට මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්න අමාරුයි. ඉතින් මම හිතනවා මේක දැන්වත් ස්කූල් ස්ට්‍රක්චර් එකේ ඉඳලා යවස් සෑම් ක්‍රීඩකෙකින් දැනගන්න තමන්ගේ ලිමිට්ස් මොනවද කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඒ හිටපු සීනියර් ක්‍රිකටර්ස් ළඟ. අපි සමාවෙට අපිට වෙලාවක් තිබ්බ රෑ 10න් පස්සේ එළියට යන්න බෑ කාමරේ ඉන්න ඕනේ කියලා. සමහර විට අපිට අවශ්‍ය නම් යන්න ඕන නම් අපි කියලා ඒ නායකයටයි මැනේජර්ට කිව්වම අවස්ථාව දෙනවා. ඉන්න නමුත් අපි ඒ කියන විදිහට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට අපි දේවල් කරනවා. ඉතින් සෑම දෙයක්ම මේ හැම ටේකම් තියෙනනේ අන්ඩර්ස්ටෑන්ඩින් එකයි කමිට්මන්ට් එක. මම කිව්වගේ නැවතත් ගොඩාක් අපි අර සීනියර් ක්‍රිකටර්ස්ලා ෆලෝ කරා. මොකද ඒගොල්ලන්ගෙන් අඩුයි සෑහෙන වරදවල් දුන්නේ. ඉතින් අපි බයයි ඒ දේවල් කරන්න. මොකද අපි දන්නේ ඊට පස්සේ මොකක්ද අම්මට පනිෂ්මන්ට් එක. ජීවන් දැන් ඔබේ කාලේ ෆිට්නස් සම්බන්ධයෙන් තිබු සැලකිල්ල කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් වල? සහ ෆිට්නස් ෆෝනේ කියලා ඒ දවසට තිබ්බත් දැන් නම් ෆිට්නස් ටෙස්ට් එකක් තියෙනක අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕනේ ශ්‍රී ලංකා ස්කෝඩ්ඩේට එන්න නම්. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මත. ඒ කාලෙත් අපි සෙල්ලම් කරන කාලෙ සෑහෙන ෆිට්නස් තිබ්බා. ඒ සෑම ක්‍රීඩකෙක් ගාව ෆිට්නස් කරන්න උන අනිවාර්යයෙන්. සීනියර් ජූනියර් කියලා තිබ්බේ නැහැ. සෑම එක්කෙනෙකුට ඒ ටෙස්ට් එකක් තිබ්බේ ටෙස්ට් එක පාස් වුණොත් විතරයි ඒකලා සිලෙක්ෂන් වලට සහභාගී කරවන්නේ. ඉතින් මම හිතනවා ෆිට්නස් කියන එක හරි වැදගත්. හේතුව හොඳ ක්‍රීඩකෙක් වෙන්න පුළුවන්. නමුත් මේක තනි ක්‍රීඩාවක් නෙමෙයි. මේක ටීම් එකක් කරන්නේ. ඉන්වා පුළුවන් තරම් අනිත් ක්‍රීඩකයන්ට දෙන්න ඕන සහායක වේ. ෆීල් කරනකොට ලකුණු එකක් කපන්නේ කැච් එකක් ගන්න එක විශේෂයෙන් ඒක කණ්ඩායමටම ලොකු ශක්තියක්. මේක මම හිතනවා මේ ෆිට්නස් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් දැන් යෝජනා කරලා තිබෙන මේ කිලෝමීටර් දෙකේ ධාවනය සම්බන්ධව ඔබ මොකද හිතන්නේ ඒක ඕකේද? ඉතින් එක එක කාලයට දේවල් වෙනස් වෙනවා. අපේ කාල බීට් ටෙස්ට් තිබ්බා ඊට පස්සේ යෝයෝ කියලා තිබ්බා. ඉතින් සෑම මුරලියයිලා ඉඳලා සෑම එක්කෙනෙක් ඕවා කරා. ඉතින් දැන් මේවා වෙනස් වෙලා ඉතින් ඉදිරියට යනවා දේවල් වෙනස් වෙනේ anu ක්‍රීඩකෙන් පැඩගෙන ප්‍රශ්න ක්‍රිකටර්ස් වල හැටි. ක්‍රීඩකෙන්ද ගෙවන ගෙවීම් සම්බන්ධයෙන් දැන් ප්‍රශ්න තියෙනවා ජීවන් දැන් ඔයාලේ කාලෙම ප්‍රශ්න තිබ්බේ නැද්ද ගෙවන දේවල් සම්බන්ධව ලෑග් වුණාද හැම එකටම දැන් ක්‍රීඩකින් ඒවට කැමති වෙන්නේ නැහැ කියලා කියනවාම හිතා අපේ කාලෙත් තිබ්බා ගෙවීම් වලට ඇග්‍රී වුණ නැති කාලෙත් තිබ්බා නමුත් සෑම දෙයක්ම කණ්ඩායම ඇතුළ කතා කරලා නායකයා ඇතුළ කණ්ඩායම කතා කරලා ඒ අවශ්‍ය විදිහට කරේ ඒවා එළියට ගියෙත් නැහැ ඉතින් මම හිතනවා ක්‍රීඩකයන්ට ගෙවන්න ඕනේ මොකද මේ ඒගොල්ලන් ප්‍රොෆෙෂනලි ඉඳිට කාල වෙනකොට වෙනස්කම් වෙලා ඒගොල්ලන් පේමන්ට් හරියට යන්න ඕනේ. ඉතින් ඒවා මේ එලියට ගිහිල්ලා මීඩියා වලට යන එක නෙවෙයි.
නිවුස් දැනගන්න ඕනේ නමුත් ඉතර ප්‍රමාණයක් මම හිතනවා ඒ ටීම් එකේදී වෙනද ටීම් එක ඇතුලේ තිබ්බන හොඳයි කියලා. ඒ කියන්නේ සමහරක් විට ඔබේ කාලේ සීනියර් ප්ලේස් ලගින් බලපෑම් තිබ්බද ජීවන වලට ඔයාලා ජූනියර් ප්ලේස් ලෙන්න කාලේ අපි කින විදිහට කරන්න ඕනේ කියලා ඒ වගේ ප්‍රශ්න තිබ්බද? එහෙම තිබ්බේ නැහැ. නමුත් සෑම් දිනකටම අවස්ථාවක් දුන්න කතා කරලා ඒගොල්ලන්ගේ අදහස් කියන්න. අපිට අපි කතා කරලා අපිට අවශ්‍ය දේ කියන්න අවස්ථාවක් තිබ්බා. ඉතින් ඒගොල්ලන් කවුරුත් බලපෑම් කරේ නැහැ මේ දෙයට අසම් කරන්නයි එපායි කරන්න කියලා. නමුත් අපිට සෑම දවම කලින් කිව්වා වගේ කතා කරලා අන්තිමට ටීම් එකේ අවශ්‍ය ඩිසිෂන් එක තමයි ගත්තේ. ඒ කියන්නේ මේ ජීවෙන් ඔබ ඉන්න කාලේ ප්‍රශ්න තිබිලා තියෙනවා ටීම් එකට. මම හිතනවා අපේ කාලේ තිබ්බ ප්‍රශ්න. නැත්නම් නැත්නම් අපි දන්නේ නැහැ. මේ කියන්නේ ඒව එහෙම යටම ගියයි වෙලෙ. ඒක දැ ටීම් එක ටීම් එක ඇතුළේ දේවල් ටීම් එක විතරයි. ඒ කියන්නේ මේ මේ කාලෙත් ක්‍රීඩකින් අතර ප්‍රශ්න රණ්ඩු එහෙම දේවල් තිබිලා තියෙනවා නේ. ඔව්. දැන් ක්‍රීඩකින් අතර ඒ ප්‍රශ්න වැඩිද කියලා දිනවා එහෙම දෙයක් වෙන්නද? මම දන්නේ නැහැ මේක මේ ප්‍රශ්න වැඩිද අඩුද කියලා නෝ. වෙන්නේ මේක බෝ ඔක්කොම එලියට යනවා. ඉතින් මම හිතනවා ඒ දේ නැවතුනන හොඳයි කියලා. තොර ප්‍රශ්න අඩු වෙන්න පුළුවන් නේ. වර්තමාන ශ්‍රී ලංකා නායකත්වය සම්බන්ධයෙන් ගොඩක් අය කතා කරනවා. ජීවන අත්දැකීම් බහුල හිටපු ක්‍රීඩකෙක් විදිහට හිතන්නේ කවුද අපිට දැන් ඉන්න හොඳම ටෙස්ට් කැප්ටන් කවුද වන්ඩේ කැප්ටන් කවුද? මම බැලුවත් පෞගේ කාලේ දිනුත් හොඳට සෙල්ලම් කරා. මම හිතනවා දිනුත් මගේ අදහස දිනුත් හිටියන හොඳයි කියලා. ඕකේ. නමුත් එක එකනගේ අදහස් වෙනස්. මම හිතනවා දසුනුත් මේ පෞගේ ටිකේ හොඳට කරා. ඉදිරියට නායකෙක් හැටියට හොඳට කල්පනා කරලා කටයුතු කරා නම් ඉදිරි ගමනක් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කියන්නේ දිනුත් ටෙස්ට් තරඟ සඳහා අවශ්‍ය කරන්න පුළුවන් අපි. ඔව්. T20 සහ 1D සඳහා දසුන් හොඳයි කියන්නේ. ඔව්. සීනියර් ප්ලේස් වල දැන් තරම කණ්ඩායම් අයින් කරලා තියෙනවා. ජීවන් විශේෂම ඇන්ජලෝ මැතිව්ස් අයින් කරලා තියෙනවා. චන්දි මාල් අයින් කරලා තියෙනවා. දැන් තාවකාලිකව ඒ වගේම දිනුත් සහ ලහිදුත් 1Ds වලින් අයින් කරලා තියෙනවා. සම්පූර්ණ අලුත් කණ්ඩායමක් ක්‍රීඩා කරද්දී ඒගොල්ලන්ට අත්දැකීම් නැහැ. ඒතකොට ක්‍රීඩා පිටි මැද දින ප්‍රෙෂර් එක හෑන්ඩල් කරගන්න TypeError නැහැ. ඒ වගේ ලාවකට සීනියර් ප්ලේස් ලා හිටියා නම් හොඳයි කියලා අපි තරඟ කරනවා. කොහොමද හිතන්නේ? මගේ අදහස නම් අනිවාර්යෙන්ම සීනියර් ප්ලේස් ලා ඉන්න ඕන ටීම් එකේ. ඉදිරි අපි ලෝක කුසලානයක් ළඟයි. ඒ සීනියර් ක්‍රිකටර්ස් ලා ඇතුළත තමයි අලුත් අය ඉන්නේ. හදෙන්න ඕනේ. ඒගොල්ලන් ඒකට ඒගොල්ලන්ගේ සෙල්ලම් කරලා එක්ස්පීරියන්ස් ඒගොල්ලන්ගේ අදහසු එක දිනු වෙන්න පුළුවන්. මේ ඔක්කොම අලුත් උනාවත් මගේ අදහස අනුව වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඉදිරියේදී ඒ සීනියර් ප්ලේස්ලා ටීම් එකට ආවා නම් අපිට මේට වැඩිය දුර ගමනක් යන්න පුළුවන්. ඔබ ඉන්න කාලේ හිටපු හොඳම පුහුණු කරු කවුද? ඔබ කැමති පුහුණු කරු කවුද? මම කැමති මං හිටපු කාලේ මාව නැතපත්තු ග්‍රෑම් ෆෝඩ්. විදේශී පුහුණු කරු එක්ක හොඳ ලංකාවට දේශීය පුහුණු කරු. මම හිතනවා අපේ ලංකාවට ගොඩාක් හොඳ දේශීය පුහුණු කරු ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න ඕනේ. මොකද බැලුවොත් ගොඩක් දේශීය පුහුණු කරු කවුද? ඒ මාව නැතපත් ඔය ඉන්නවා. මාව නැතපත් හිටියා එකවර. ඒ ඔව්. තව ඉන්නවා රොයි ඩෑස් ඉන්නවා. අවිශ්වාස ගුණවාදන ඉන්නවා. ඕකේ. ගොඩක් මායලජවදන ඉන්නවා. මායල කැමති නෑ. ඒක එයාගේ අදහස නෑ නොහිතනවා. ගොඩක් හොඳ පුහුණු කරු කේක්. ප්‍රශාන් මහනාමගේ නම. ප්‍රශාන් මහනාම ඉන්නවා. හරි ආස ක්‍රීඩකෙක්. ඒගොල්ලන්ගෙන් ගොඩක් ක්‍රිකට්ට අමතරව වාගේ පෞද්ගලික ජීවිතයටත් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ. මොකද ඒගොල්ලන්ට අපිට කතා කරන්න පුළුවන් ඕන වෙලාවට ඒගොල්ලන් දන්නවා අපේ කල්චර් එක මොකක්ද කියලා. අපේ අපි හොඳට කරපු කාලේ මම හිතන්නේ ගොඩක් දේශීය පුහුණු කරන් හිටියා. අපේ කණ්ඩායමේ පුහුණු කරන් හිටියා. මේ ඒත්කම දඟපන්දු ගැවීම සම්බන්ධයෙන් බැලුවොත් අපිට ස්ථීර සහ හොඳ පුහුණු කරුවෝ නැද්ද ලංකාවේ දඟපන්දු යන ඉන්නවා. දැන්ට මම හිතන ආපහු රියල් විජේතුන්ව පත් කළා තියෙන මම හොඳ පුහුණු කරුවෝ අපේ කාලේ තියා හිටියේ. එයාට ගොඩාක් නොලෙජ් එකක් තියෙනවා මේ දඟපන්දු වෙන ගැන. ඒගොල්ලන්ගෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ පුළුවන් තරම්. දැන් ජීවන මෙන්ඩිස්ට ආරාධනාවක් ලැබුණත් එහෙම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක කිසියම් කාර්යයක් සඳහා සහාය ලබා දෙන්න කියලා ඔබේ දායකත්වය ලබා දෙන්න තමයි අනිවාර්යයි. මට ලැබුණ දේ මම නැවතත් මට කාට හරි මම රටටයි මගේ අපි අවශ්‍ය ක්‍රීඩකයන්ටයි දෙන්න මම කැමති වුණා. ඒක තාම කිසිම ආරාධනාවක් ලැබිලා නැද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කිසියම් ක්ෂේත්‍රයක සම්බන්ධ වෙන්න කියලා? නෑ.
දැන්ටතර මොකද කරන්න ඕන මොස් ක්ලබ් එකේ සෙල්ලම් කරනවා මොස් ක්ලබ් එකේ සෙල්ලම් කරනවා මම පොඩි තව වැඩ වගේක් කරගෙන යනවා බිස්නස් වැඩ වගේ තු ඉතින් ඉදිරියේදී තව රටවලගේ ආරාධනාවක් ලැබිලා තිනවා බොහෝ දුර ලැබනවා උදේ තීරණය ගන්නවා කොහොමද කරන්නේ ඒ කියන්නේ විදේශ රටවලින් ආරාධනාවක් ලැබිලා තිනවා කිව්වේ ක්‍රිකට් සම්බන්ධ ශ්‍රේෂ්ඨක සම්බන්ධ වෙනද ක්‍රිකට් සම්බන්ධව ආරාධනාවක් ලැබිලා තිනවා ඔකේ ඒ සමගම ඒ රටට යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා තව රටකට. ගනේ ජීවුනුත් ළඟදී යනවානේ සමහර විට. සමහර විට. දැන් ඩොමෙස්ටික්ව මම සෙල්ලම් කරන්නේ මොනවද ජීවුනුත්? මම ගියවදී සෙල්ලම් කරා. ඔකේ. මේ අවුද්දේත් T20 50 ඕසි සෙල්ලම් කරන්න අවශ්‍යතාවයක් ඕනෙම සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා. ෆැමිලි යුනියන් නෙමෙයි මුවස් නේ. කලින් ෆැමිලි යුනියන් එකේ දා කරේ. 2019 ලෝක කුසලානය ජීවන ඔබ අන්තිමට ක්‍රීඩා කරපු ලෝක කුසලාන කරනාලාව ඒ තරංගාවලිය සම්බන්ධව බොහෝ දෙනෙක් ප්‍රශ්නාර්ථයක් තිබ්බා ජීවන් මෙන්ඩිස් රැගෙන ගියයි කියලා වර්ල්ඩ් කප් එකට ඔබට සමහරට ඇහෙන්න ඇති මාධ්‍යවල තිබ්බා ඒ ගැන ඔබේ අදහස මොකක්ද ඔව් 2019 කලින් මම සෙල්ලම් කරේ 2015 වර්ල්ඩ් කප් එකේ ඒකෙන් පස්සේ ආපහු මම සෙල්ලම් කරේ නැහැ डोमेस्टिक තරංගාවලියෙන් හොඳ සෙල්ලම් කරා. සෙල්ලම් කරා තමයි අවස්ථාවක් හම්බුනේ. ඊට පස්සේ මම අර පිටරට ගිහිල්ලා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගැහුවා. සෑම රටක. ඉතින් ඒවල හොඳට කරපු වෙනද තමයි 2009 අවස්ථාවක් හම්බුනේ. බට ඒ වෙනකොට මට අර ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ සෙල්ලම් කරේ නැහැ. අවස්ථාවක් දුන්නේ නැහැ. සනකාලේ. ඒක ප්‍රශ්නයක් වුණාද ඒතර වර්ල්ඩ් කප් එකේ ලේක පාර්ට් සෙල්ලම් කරන්න ප්‍රෙෂර් එකක් නෙමෙයි මේ. ප්‍රෙෂර් එකක් තිබ්බා ලොකු. ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බා සෙල්ලම් කරනකොට. හැබැයි ඊට පස්සේ එහෙම එලිදම් අපෝ එහෙම එලිදිකා සම්ගෙනීමේ තරගයක්වත් හම්බුනේ නැහැ මට එහෙම අවශ්‍ය නැහැ හේතුව ආපහු එහෙම ඉල්ලලා සමුගන්න අවශ්‍ය නැහැ නමුත් අවස්ථාවම මම හරි විදිහට සමුගන්නවා කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බොහොමයක් ක්‍රීඩකීන්ද ජීවන් මේ සම්ගෙනීමේ තරගයක්වත් ලැබෙන්න පුළුවන් සමුගන්න අතිශය කලකිරීමෙන් සමුගන්නවා කියලා කියන ඒක මොකද එහෙම වෙන්නේ අපි මං හිතන්නේ ඒ හරි කාලේ ඒගොල්ලන් තීරණය කරන්න සමගන්න තරගේ වේලාසින් හොඳයි. ඉතින් සමහර විට අපේ හරි සැලස්මක් නැහැ. මොකද කියන්න ඕනේ ඉස්සර සෙල්ලම් කරනකොට අපිට තිබ්බා රිප්ලේස්මන්ට් එකට එනවා නම් ඒ රිප්ලේස්මන්ට් එක තැනට තව 4 දිනක් විතර හිටියා 1 2 3 4 කියලා. ඒ 4 දිනාට හම්බිලා තමයි එකට ගිහිල්ලා දෙකට ගිහිල්ලා තුන එහෙම තමයි තමයි විදියක් කිරිට ගියේ. නමුත් මම දකින්න කාලේ දැන් ඕපනර් කෙනෙක් රිප්ලේස්මන්ට් එකක් වුණා. තව යට කෙනෙක් සෙල්ලම් කරා. යට කෙනෙක් අවශ්‍ය ඕපනර් කෙනෙක් සෙල්ලම් කරා. අර යට සෙල්ලම් කරන එක්කෙනා කාලය පුරා නම්බර් 7 හරි 5 වර් සෙල්ලම් කරන එක පාට මැජස් වෙන්න ඕනේ උඩට. ඒ වගේම තමයි අර ක්‍රමවේදයක් තිබ්බම අපි දන්නවා ෆීඩ් එක කොතනද ඉන්නේ කියන්නේ කියන එක. ඔව්. ඒත් එතන ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අපි දන්නා මේ කාලෙදි හම්බ වෙනවා. හම්බ වෙනවා. ඒ ක්‍රමවේදෙ හැදෙන්න ඕන. ඒවා කොහොමද හැදෙන්නේ? මම හිතනවා ක්‍රිකට් බෝඩ් එකේනේ ස්පෝර්ට්ස් මිනිස්ටරි එකේ ප්ලෑන් එකක් දාගෙන යනවා කියලා. ඉතින් ඒවා හරියට ක්‍රියාත්මක වුණා නම් ඕක හරියයි. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔබ හිතන විදිහට හොඳම ක්‍රීඩකයා කවුද? දක්ෂම ප්‍රතිකාරක. ගොඩක් අය ඉන්නවා. සෑම දෙනෙක්ම හොඳයි. ඉතින් එක්කෙනෙක් කියන්න අමාරුයි. නෑ ගොඩ දෙනෙක් ඉන්න හොඳ ක්‍රීඩකයා. අපි නිකන් නම් වශයෙන් කිව්වොත් මෙන්න මෙයාලගේ ෆියුෂ එකක් තියෙන ප්ලේස් එක කියලා මම ගොඩක් කුසල් ජනිත හොඳ ක්‍රීඩකෙක්. තරගයක් වෙනස් කරන්න පුළුවන්. ඇන්ජලෝ මැතිව්ස් සිද්ද. එයා තමයි අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. ඇන්ජලෝ හොඳ ක්‍රීඩකයා. තරුණ ක්‍රීඩකයෙක්. ගොඩක් ඉන්න කුසල් ජන කුසල් පෙරේරා. අවිෂ්ක ගොඩක් හොඳ ක්‍රීඩකයා. සමහර ක්‍රීඩකින්ද විනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. සේවන් දිවත් එකම දැන් සම් තරඟ තහනම ලක් කරලා තියෙනවා. ඔයා සීනිය ප්ලේ කෙනෙක් විදිහට කොහොමද ඒක දකින්නේ? ඒක වෙන්න ඕන දෙයක්ද? මම හිතනවා ඒ
තියෙනවා නීතියක්. ඒ වගේම ඒවා දැනගන්න ඕනවා මොනවද කරන්න කියලා. ඒ වැරද්දක් වුණා නම් ඒකට අනිවාර්යයෙන්ම දඩුවමක් ලැබෙන්න ඕනේ. ඒකෙන් තමයි ඊළඟ ක්‍රීඩක යුතු ඉගෙන ගන්න. ඒ දේ අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. වැරද්දක් වුණා නම් ඒකට අවශ්‍ය දඩුව හම්බ වෙනවා. අපේ රටේ ඊළඟ ලෝක කුසලන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද අපිට මෑතකදී අමාරුයි. බලාපොරොත්තු තියාගන්න ගොඩක් හොඳයි. නමුත් ඒ ඒ අවශ්‍ය දේට දැන් මේකල කටයුතු කරා නම් බොහෝ දුර යන්න පුළුවන් ඒක. ඉතින් ගොඩාක් මම හිතනවා ගොඩක් දේවල් වෙන්න වෙනවා. ඒ ඒ දිනන්න හරි ඒ තත්ත්වයට යන්න ඕන. ලංකාවේ මේ දවස්වල තිබ්බ ක්‍රිකට් එක බලද්දි වර්තමානයේ සෑහෙන මේ ඉන්දියන් ක්‍රීඩා විචාරකින් පවා කියනවා මේ තිබ්බ ක්‍රිකට් එක කොහොද දැන් ලංකාවේ කියලා. ඔබට හිතෙන්නේ නැද්ද ඒ දුක දැනෙන්නේ? සෑම තරගයක් බලනකොට මිනිස්සු කියන කතා අහනකොට ඒගොල්ලන් කියන්නේ දුකට අපිට හරි අප්සෙට් හරි දුකයි. ඉතින් මොකද ලංකාව ගැන මට ගොඩක් මම ආදරය මගේ රටට. මේ දින පරිදිවල මම ගොඩක් ගමාව මගේ ළමයි කිච් බැච් බලන තුන් දෙනා. ඒගොල්ලොත් අඬනවා සමහර විට. ඉතින් මේක මොනා ඉක්මනට මොනාද කරන්න නැත්නම් අපි දන්නට කොහෙටද යන්නේ? ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මොකද්ද ජීවන තවසම වශයෙන් කියන්නේ? මට කියන්න තියෙන ප්‍රේක්ෂකයන්ට අපි සෑම් දෙනාම දන්නවා අපි ක්‍රීඩා කොහෙද තියෙන්නේ කියලා. ප්‍රේක්ෂකයන්ට අපිටත් ඒක දුකයි. ඉතින් තව අපි ක්‍රීඩකයන්ව මානසික මට්ටමින් වටනවාද නැත්නම් දිරිමත් කරලා ඒ ක්‍රීඩකෙන් දක්ෂතා ගන්න අපි ඒගොල්ලන් එක්ක ඉන්නවාද කියලා කියලා ප්‍රේක්ෂකයන්ට අපි තීරණය කරන්නේ. सोशल मीडिया संबंधी चोदना तीन अतिक सोशल मीडिया यूज करने के प्रश्न अंडे अपे कोशल मीडिया तिब्बेदी बलपुर जनप्रियता ලංකාවේ බිහිවෙච්ච අතිවිශිෂ්ට තුන්ගිරව ක්‍රිකට් තමයි ජීවන් මෙන්ඩිස් කියලා කියන්නේ. ඔබට ලංකාවේ මේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකෙන්ට පුංචි පොයින්ටක් දෙන්න තියෙනවා කියලා. ඔව්. කවදාක්වත් අතාරින්න මානසිකව වැටලා අතාරින්න එපා. හිතන්න එපා කවදාක්වත් තමන්ට කරන්න බෑ කියලා. ඒ දෙයට ප්‍රැක්ටිස් කරන ඒ ටාගට් එක කවදරි මාන්සි වෙනොත් ඒ කවදරි දවසක ඇචීව්මන්ට් එකට අනිවාර්යෙන් එන්න පුළුවන්. ට්‍රස්ට් එකයි බිලීව් එකයි තියලා. හොඳයි බොහොම ස්තුතිය ජීවන් මම හිතන්නේ අපි මේ කාර්ය බහුල වෙලාවක් අපිත් එක්ක එකතු වුණේ. ඉතින් ඔබේ සීල් වැඩ කටයුතු සාර්ථකව ප්‍රාර්ථනා කරන විශේෂම ඔබේ දරුවන් තුනාගේ වැඩ කටයුතු අධ්‍යාපන කටයුතු සමුත් ක්‍රීඩක ක්‍රීඩා කරනවා. ඒ වැඩ කටයුතු වලින් ඔබගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සහ මේ ව්‍යාපාර කටයුතු මේ සියල්ල අතිශය සාර්ථකව කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි අපි වෙනින් සභාව කරා සම්බන්ධ කරා. Thank you very much. God bless you.